දැනලා පෙරරු 8යි විනාඩි 6යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයයි. ධර්මානුශාසනාව අද දේශකයාණන් වහන්සේ ඓතිහාසික කිරියැල්ල නැදුම් රජමහා විහාරය කුරුවිට හල්පේ ශ්‍රී සාංගිකාරාම පුරාණ විහාරයේ යන උභය විහාරයන්හි ආගමික සේවා කෘත්‍යාධිකාරී කාව්‍ය ශිරෝමණී අභිධර්මාචාර්ය ගෞරව ත්‍රිපිටක ධර්මවේදී ශ්‍රී සද්ධර්ම වාගීශ්වර විචිත්‍රභාණී ග්‍රන්ථ විශාරද පූජ්‍යපාද මීවන පලානේ රතනසාර ස්වාමින්ත්‍රයන්න් වහන්සේ. සදේවතුනි, දැන් අපි පන්සිල් සමාදන් වීමට පෙර නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තත්ථියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තත්ථියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තත්ථියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තත්ථියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තත්ථියම්පි සංඝං සරණං ගච්ඡාමි. තත්ථියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වීරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීර මඤ්ඤපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වා අපමාදේන සම්පාදේත. ආමබහන්තේ සාදු සාදු සාදු. සම්මන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මුක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා.
ධම්මස්සවනකාලු අයං බදන්තා සදුසදුසදු නමුතස්ස භගතු අරාතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරාතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරාතු සම්මා සම්බුද්ධස්ස අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවිසන්තු දුක්ඛාජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සම්බාති පාසුකාභග්ගා ගහකූටං විසංකිතං විසංඛාර ගතං චිත්තං තංහානං ඛයමඤ්ඤගාති තෙරුවන් සරණයි. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, ශාක්‍ය මුනිේන්ද්‍ර භාග්‍යවත් සම්මා සම්බුදු අමාමේන්යන් වහන්සේ මහත් වූ කරුණාවෙන් දේශනා කොට වදාළ ධම්මපදයේ මහා බණ පොතට අයත් ගාථා රත්නයක් මුල් කරගෙන අපේ සදහැවත් පින්තුන්ලට ධර්ම සංග්‍රහයක් ධර්ම ශාන්තියක් සිද්ධ කරන්ටයි මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ මේ ධර්ම දේශනා පිළිබඳව දායකත්වයේ දරණ ශ්‍රද්ධා සම්පන්න පින්නතුන් හැමදිනාම මේ සූදානම් වෙන්නේ සුවිශේෂී ධර්මදානමය පින්කමක් සිද්ධ කරන්න. ගුවන්විදුලි මහගෙදර මාධ්‍යජාලයේ නිර්මාණතෝරය හැටියට සඳහන් කළාට කිසිම වරදක් නැහැ. අපේ පුංචි රටේ මුලින්ම බුද්ධං සරණං ගච්ඡාමි කියන හඬ ලෝකයට බෙදල් හදලා දුන්නේ මේ ගුවන්විදුලි මහගෙදර. දැන් එය මුළුමහත් ලෝකයටම ධර්ම භාණ්ඩාගාරයක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ ලෝකයට පරිත්‍යාග කරපු සුවිශේෂී සන්දේශයක්. මේ බුද්ධ සන්දේශය ඉරහඳ පවතින තුරාම ප්‍රකාශ වෙන සත්‍යයෙන් පරිපූර්ණයි. ඒ වගේම නිර්මල පැහැදිලි අර්ථවත් ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ලෝකෙ පහළ වෙච්ච සියලුම දාර්ශනිකයන් අතර බුදුරජාණන් වහන්සේගේ දර්ශනය සුවිශේෂයි. ඒ දර්ශනය සුවිශේෂී වෙන්න පින්නතුනි, අපට ජීවිතයේ සදාකාලික නිවීමක් ලැබෙන මඟක් පෙන්වාව දාළ දහමක් නිසා. මහා සාහිත්‍යවේදී කේ ජයතිලක සූරීන් මරණ මංචකයේ ඉන්නකොට තමන්ගේ දූපුතුන්ට කතා කරලා විශේෂ ප්‍රකාශයක් කළා. එතුමා
මේ විශ්වයට සාහිත්‍යමය වශයෙන් නාගමික වශයෙන් සමාජික වශයෙන් විශාල ග්‍රන්ථ ප්‍රමාණයක් දායාද කරපු මහා සාහිත්‍යවේදී. එතුමාට කියලා වෙනම පුස්තකාලයක් පවා තිබුණා. මෙතුමා මරණ මංචකේ ඉඳගෙන තමන්ගේ දූ දරුවන්ට කිව්වේ මොකද්ද? දරුවනේ, ත්‍රිපිටකයට අයත් ග්‍රන්ථ හැර මේ පුස්තකාලයේ තියෙන අනිකුත් සියලුම ග්‍රන්ථ මගේ දැවෙන චිතකයට දාන්න කියලා. ත්‍රිපිටකය හැර අනිකුත් සියලුම ග්‍රන්ථ මගේ දැවෙන චිතකයට දාන්න කියලා එතුමා ප්‍රකාශ කළා දරුවන්ට. මේවයින් අපට පැහැදිලි වෙනවා මේ බුදු දහමේ තියෙන හරය මොනතරම්ද කියලානේ. ධර්මයේ පිළිබඳව සිත යොදපු, ධර්මයේ පිළිබඳව මෙනෙහි කරන, ධර්මයේ තමන්ගේ ජීවිතය කරගත් වාසනාවන්ත බුද්ධිමතුන් මේ කාරණේ මෙනවින් වටහා ගන්නවානේ. ඒක නිසා අපේ හදවතේ රන්දොර විවර කර තබන්නට ඕනේ පින්නතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයට ඇතුළු වෙන්න. මේ ධර්මයට ඇතුළු වුණාම ඒ ධර්මයෙන් සිත නිවෙනවා, සිත සංසුන් වෙනවා, සිත තැම්පත් වෙනවා. සියලු දුක්ඛ දෝමනස්සයන් ඈත් වෙලා යනවා. ජීවිතයට ක්‍රමයෙන් ක්‍රමයෙන් ආලෝකය ඇති වෙනවා. හදවත ඒකාලෝක වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ආලෝකයෙන්. එනිසා මේ ධර්මය හොඳට සවන් දෙන්න ඕනේ. හොඳට සවන් දීමෙන් ලැබෙන විශේෂ ප්‍රතිඵලයක් බුදුරජාණන් වහන්සේ පටිසම්භිදා මග්ගයේදී දේශනා කරනවා. සෝතාව දහානේ පඤ්ඤා සුතමේ ඥානං කියලා. හොඳට ධර්මයේ ශ්‍රවණය කරන අයට අවධානයෙන් නුතුව මේ ධර්මයේ ශ්‍රවණය කරන ඇත්තන්ට සුතමය ඥානය පහළ වෙනවා. ඒ සුතමය ඥානය තව තවත් භාවිතා බහුලීකත බවට පත් කරගත්තාම, ප්‍රායෝගික බවට පත් කරගත්තාම ආලෝකෝද්පාද ජීවිතේ ආලෝකයේ පහළ වෙනවා. එහෙමනම් සදහවත් පින්තුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාරුණික ධර්මයට, මේ මහා බුද්ධිමත් දර්ශනයට අපේ සිතගත යොදලා ලබාගත් මනුස්ස ජීවිතය සාර්ථක කරගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. ජීවිතය කියන්නේ, විශේෂයෙන් මනුස්ස ජීවිතය කියන්නේ ගොඩක් වටින එකක්. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා දුර්ලභ කන සම්පත්ති කියලා. ක්ෂණ සම්පත්තිය බොහොම දුර්ලභයි. මොකද්ද ක්ෂණය? අපේ ජීවිතය පෙරකරන ලද්ද මහා පින්බලයකින් ලබාගෙන තිබුණත් පවතින කාලය පිළිබඳව කාටවත් තීරණය කරන්න බැහැනේ. මොනතරම් දක්ෂ වෛද්‍යවරු හිටියත්, දක්ෂ වෙද මහත්තුරු හිටියත්, අපේ වෙද මහත්මයෙක් ළඟට, දොස්තර මහත්මයෙක් ළඟට ගිහිල්ලා, අනේ මහත්මයා, හෙට උදේ වෙනකම් මම මැරෙන්නේ නැහැ කියලා සහතිකයක් ඉල්ලුවොත් අපිට සහතිකේ ලැබෙයිද? දෙන්නේ නැහනේ. එහෙම සහතිකයක් දෙන්න හැකි දෙයක් නෙමේ ජීවිතේ කියන්නේ. එහෙත් ගත වෙන හැම ක්ෂණයක්ම වටිනවා. එක්තරා මහාචාර්යවරයෙක් තමන්ගේ ශිෂ්‍ය කණ්ඩායම පිළිබඳ පුංචි පරීක්ෂණයක් කරනවා.
මේ මහාචාර්යවරයා තමන්ගේ ශිෂ්‍යයන්ට රුපියල් 5000 නෝට්ටුවක් පෙන්වලා කියනවා මේ රුපියල් 5000 අවශ්‍ය අය අතෝසවන්න කියලා හැමෝම අත්තිසෙව්වා. එතුමා නැවත වරක් මේ රුපියල් 5000 තරමක් පොඩි කරලා නැවතත් ඇහුවා මේ පොඩි කරලා දාපු රුපියල් 5000 ලබා ගන්න කවුද කැමති කියලා හැමෝම අතෙස්සුවා. එතුමා නැවත වරක් මේ රුපියල් 5000 බිම දාලා පොඩි කරලා මඩ ගාලා රුපියල් 5000 පෙන්නලා ඇහුවා කවුද මේ රුපියල් 5000 ගන්න කැමති කියලා හැමෝම අතෙස්සුවා. ඊට පස්සේ මෙතුමා කිව්වා හොඳයි මේ රුපියල් 5000 මම දෙනවා මගේ ඉදිරියට ඇවිල්ලා ජීවිතේ නැති කර ගන්න කැමති කෙනෙක් අත උස්සවන්න. එහෙම කෙනෙකුට මේ රුපියල් 5000 දෙනවා කියලා කවුරුවත් අත ඉස්සුවේ නැහැ. මොකද හේතුව? ධනයට වඩා ජීවිතය වටිනාකමින් වැඩි නිසා. අපේ මනුස්ස ජීවිතය බොහොම වටිනවා. ටිකයි හොඳයි කියන්නේ ඒකනේ. පවතින්නේ ටික කලයි, නමුත් හොඳයි. ඇයි හේතුව? දුර්ලභ සන සම්පත්තියක් අපිට ලැබිලා තියෙන නිසා. මොකද්ද මේ සන සම්පත්තිය? මේ මොහොත. ජීවිතේ අපට වැදගත්ම වෙන්නේ මේ ගත වෙන මොහොත. මේ මොහොතෙන් ප්‍රයෝජනය ගත්තේ නැත්නම්, මේ සනයෙන් ප්‍රයෝජනය ගත්තේ නැත්නම් මගේ පින්නතුනි අපි ප්‍රමාදුවන් වෙනවා. පමාවිච්ච පිරිසක් වෙනවා. ඇයි? ගෙවි ගිය කාලය ගෙවි ගිහින් ඉවරයි. අනාගතය පැමිණෙමින් තියෙනවා. මේ ගත වෙන සනයත් ගෙවි යමින් පවතිනවා. ඊළඟ සනය පිළිබඳ ඔබට විශ්වාසයක් තිබිය හැකිද? ජීවිතයේ ඊළඟ සනය පිළිබඳ මම ඒකයි මුලින්ම මතක් කළේ දක්ෂ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා විසාහතික ඉල්ලන්න කියලා. තීරණය කරන්න බෑනේ. එහෙනම් මෙන්න මේ ලැබූ සනයෙන් ප්‍රතිඵල නෙලා ගන්නට ඕනේ. සම්මා සම්බුදුරජාන් වහන්සේ කරුණාවෙන් දේශනා කළ එකයි. අද මම මාතෘකා කළ ගාථා රත්නය අපේ සදහැවත් බෞද්ධ පින්නතුන්ලා හොඳින් අහලා තියෙන ගාථා රත්නය. බුදුරජාණන් වහන්සේගේ උදානයක් හැටියටත් මේ ගාථා රත්නය පිළිබඳව සඳහන් වෙනවා දාන පාළියේදී. මේ ගාථා රත්නය නිතර අහලා තිබුණත් මේ ගාථා රත්නයෙන් අපේ ජීවිතයට අවශ්‍ය කරන ධර්ම අවබෝධය සුවිශේෂයි. බුදුරජාණන් වහන්සේ සාරා සංඛේය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පිරුවා. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී උන්වහන්සේ පළමු විවරණය ලැබුවා. ජීවිතේ පූජා කරමි. මේ නියත විවරණය ලබලා උන්වහන්සේ මේ සංසාර ගමනේ තමන්ට නිවන් අවබෝධ කරගන්න වාසනාව ලැබිත් ක්ෂණයේ අත්හැරලා අපි වෙනුවෙන් සසරට වැදිලා සාරා සංඛේය කල්ප ලක්ෂයක් තවත් මේ සසර ගමනට පිවිසුණා. ඒ සසර ගමනට පිවිසෙලා උන්වහන්සේ දා සිද්ධාර්ථ නමින් ඉපදුණා. ඒ ඉපදිලා බලන්න අපි හැමෝම දන්නවා පුංචි කාලේ ඉඳලා ඉගෙන ගත්ත බුද්ධ චරිතේ. එතුමා දුෂ්කර ක්‍රියාවට යෙදුණා. මහා බිනිෂ්ක්‍රමණය කරලා පැවිදි වෙලා
දුස්කරක්‍රියාවට යෙදුණ. මොකක්ද දුස්කරක්‍රියාව කියලා කියන්න. මේ ගැන හුඟක් දෙන අර්ථකථනය දෙන්නේ ශරීරයට දැඩි දුක් දුන්නා කියලා. දැන් අපි හුඟක් අමාරු වැඩක් කරනකොට අපි මොකක්ද කියන්නේ? දුෂ්කර වැඩක් කරනවා කියලා. දුෂ්කර ක්‍රියාව කියන්නේ දුෂ්කර වැඩක් කළා. තමන්ගේ ජීවිතයේ ශරීරය පිළිබඳවත් නොතකා දුෂ්කර වැඩක් කළා. මොකද්ද? සත්‍ය අවබෝධ කර ගැනීමට 6 වසරක් තිස්සේ විශේෂ ගවේෂණයක් කළා. සාරා සංකේය කල්ප ලක්ෂයක් ගවේෂණය කරපු උන්වහන්සේ දැඩි පිළිවෙතක ඉඳගෙන ගවේෂණයක් කරන්න පටන් ගත්තා. මොකක්ද මේ ගවේෂණය? සිත සහ කය පිළිබඳ. සිත සහ කය පිළිබඳ ගවේෂණයක් කළේ. සිත පවතින්නේ කය නිසාද, කය පවතින්නේ සිත නිසාද? නැත්නම් මේ දෙක මේකට ගමන් කරනවද? මෙහෙම ගවේෂණයක් කළා. ඒ ගවේෂණයේදී උන්වහන්සේ මේ ශරීරයට දෙන සැප ගැන හිතුවේ නැහැ. එහෙම නොසිතා උන්වහන්සේ වසර 6ක් පුරාම මේ ගවේෂණය කළා. සමහර ඇතෝ කියනවා අවුරුදු 6ක් ගත කරපු මේ දුෂ්කර ක්‍රියාවෙන් කිසි ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ කියලා. ඒක සත්‍යයක් නෙමෙයි. උන්වහන්සේගම දේශනාවල සඳහන් වෙන සමහර තැනක මේ දුෂ්කර පිළිවෙත අනුගමනය කරපු උන්වහන්සේ මේ පිළිබඳ මොනතරම් දැඩි අවධානයක් යොමු කළාද කියනවා නම්, වරක උන්වහන්සේගේ ශරීරය ඇදගෙන වැටුණා. එහෙත් උන්වහන්සේ වදාරනවා මගේ සිහිය කිසි වෙනසක් උනේ නැහැ කියලා. පැහැදිලි නේද? මගේ සිහිය කිසි වෙනසක් උනේ නැහැ කියලා. ඔබේ ශරීරයට දැඩි දුක් දුන්නා නම් එහෙම වෙනවද? නෑ, ඒක නෙමෙයි අරමුණ උනේ. සත්‍ය කුමක්ද කියලා ගවේෂණය කරා. නැවත උන්වහන්සේ සිහියෙන් නැගී සිටියා. උන්වහන්සේ වටහා ගත්තා මේ කය ඇතිවෙන්න මුල් උනේ සිත. ඒ වගේම ඒ සිත මුල් වීමෙන් ඇතිවෙච්ච කය පෝෂණය වෙනකොට සිතත් පෝෂණය වෙනවා. කය ඇද වැටෙනකොට සිතත් වැටෙනවා. මේ කාරණය කල්පනා කරමින් තමයි උන්වහන්සේ නැවත වරක් පිඬුසිඟා වඩින්න පටන් ගත්තේ. මේ කතන්දර හුඟ දෙනෙක් දන්න. මම මේ මතක් කරලා දුන්නේ මේ සමාජය තුළ තියෙන වැරදි වැටහි. එතකොට උන්වහන්සේ මෙහෙම එදා නුගස්සවටන්ට වැඩම කළා. නුගසෙවනට වැඩම කරලා සුජාතා සිටු දියණියගේ කිරිපිඬු වළඳලා ඇසතු සෙවනට වැඩියා. ඇසතු සෙවනට වැඩම කරලා උන්වහන්සේට උන්වහන්සේ එකවරටම මේ ගසයට වාඩි වුණේ නැහැ. තුන්වරක් මේ ගස වටා ගියා. ඇයි? මේ ලෝකේ තියෙන ඕනෑම මිනිස්සෙකුට ගැලපෙන තැන. මොකද අපේ ජීවිතයේ හැම දෙයක්ම පවතින්නේ යම්කිසි කාන්දම් ශක්තියක් මත. ඒක වෛද්‍යවරු විශේෂයෙන් දාන. මනෝ වෛද්‍යවරු දාන. ආකර්ෂණයක් තියෙනවා. ඒ ආකර්ෂණය ඇති තැනට තමයි බොහෝ දේ ඇදෙන්නේ. ඒ වගේම තව පැත්තක තියෙනවා ගති ආකර්ෂණය. දැන් අකුසල් කරන පුජ්‍යලයාගේ ආකර්ෂණය ඇදෙන්නේම
දුක්පැත්තට දුක පැත්තට ඇදෙන්නේ. පීඩා සහිත පැත්තකටයි ඇදෙන්නේ. ඒ පැත්තේ ගතිය තමයි ආකර්ෂණය වෙන්නේ. පින් කරන ඇත්තාගේ ආකර්ෂණය වෙන්නේ සැප ඇති තැන්වලට. සුගතිය කරාමයි ආකර්ෂණය වෙන්නේ. මේ දෙක තමයි බුදුරජාණන් වහන්සේ හොයාගත්ත අන්ත දෙක කියලා. උන්වහන්සේ දා අසතු බෝසෙවණ යටදී මෙහෙම ගමන් කරනකොට වටහා ගත්තේ උතුරු දිසාව. උන්වහන්සේට යම්කිසි විශේෂ ශක්තියක් බලයක් මතුවෙන දිසාව හැටියට. ඊළඟට ඒ සඳහා ආකර්ෂණය කරගත්තේ ඇසතු ගස. මොකද ඇසතු ගස ඒ කාලේ පැවතිච්ච විශ්ව ශක්තිය පිළිබඳව විශේෂ වෘක්ෂයක් නිසා ඒ කාලේ පැවතිච්ච කාලෙන් කාලයටම වෙනස් වෙනවා. එතකොට දැන් අද මේක විද්‍යාත්මකව පැහැදිලි. වෙනත් ගසක් යටට යනවට වඩා බලන්න බෝගසයට ගියහම කොච්චර සිසිලක් තියෙනවද කියලා. එතකොට මෙන්න මේ බෝසෙවණයට ඇසතු සෙවණයට වැඩහිඳගෙන මහා බෝසත්ත්වයන් වහන්සේ ආනාපාන සති භාවනාවට සිටියමු කරලා ඒ මාර්ගයෙන් ජීවිතයේ සත්‍ය අවබෝධ කරගත්තා. ඒ සත්‍ය අවබෝධ කරගත් උන්වහන්සේ ඒ අවබෝධ කරගැනීමේ සතුට නිමිත්තෙන් ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය තමයි මේ මාතෘකාව. අනේක ජාති සංසාර අනේක විද නොයෙක් නොයෙක් විදිහේ ආත්මවල මේ සංසාරේ ඉපදෙමින් ගමන් කළා. සන්ධා විසංඛ්‍යාන්නේ සැරිසෙරුවා. නොයෙක් නොයෙක් ආත්මවල මේ සංසාරේ ගමන් කළා. මොකද අනිබ්බිසං. සත්‍ය වටහා ගැනීමේ නුවණ නොලැබුණු නිසා. සත්‍ය වටහා ගැනීමේ නුවණ නොලැබුණු නිසා. ගහකාරකං ගවී සන්තු දුක්ඛා ජාති පුනප්පන. මේ කාලය පුරාමම ගවේෂණයක් කළා. මොකද්ද? ගහකාරකං. ගේ හදන වඩු අස්සයාගෙන. මොන ගේද? පංචස්කන්ධය නමැති ගේ. පංචස්කන්ධය නමැති ගේ හදන වඩු වාසයමින් ඇවිද්දී. දුක්ඛා ජාති පුනප්පන. නැවත නැවත මේ දුක් විඳ විඳ මේ පංචස්කන්ධය නැමැති ගිය හදන වඩුවා සොයමින් මම සසර සැරිසෙරුවා. ගහකාරක දිට්ඨෝසී පුන ගේහං කාහසී. මේ ගේ හදන වඩුවා මම දුටුවා. දිට්ඨෝසී පුන ගේහං නකාහසි. නැවත ඔහුට ගේ හදන් ලැබෙන්නේ නැහැ. ඒ මොකද හේතුව? සම්භාතේ පාසුකා භග්ගා ගහකූටං විසංඛිතා. ගේකට ගයක් හදන්න අවශ්‍ය කරන බොහෝ දෑ තියෙනවා. වැලි, ගල්, පස්, දැන් කාලි හැටියට සිමෙන්ති නොයෙක් දේවා. එතකොට මේකේ කැණි මඩලක් තියෙනවා, මුදුන. වහලෙ මුදුන නැත්නම් සාර්ථක නැහැ නේ. මුදුනක් තියෙනවා. උන්වහන්සේ වදාරනවා සම්පාතේ පහසුකා භග්ගා කියන. මම මේ සියල්ලම සිඳලා බිඳලා විනාශ කරලා දැම්. ගහකූටං විසංකිතං.
විසංකාර ගතන් චිත්තා. එතකොට මොකද වුණේ? මගේ සිත විසංකාර සංස්කාරවලින් තොර නිවීගිය සිතක් බවට පත් වුණා. අනන්ත අප්‍රමාණ දුක්වලින් පිරිච්ච පංචස්කන්ධ නමැති ගේ හදපු වඩුවා මම සොයාගත්තා. ඒ ගේම සහමුලින් සුණු බිසුණු කර දැමුවා. මගේ සිතගත නිවී ගියා. තණ්හානං කය මජ්ජ. තණ්හාව සහමුලින් සිඳී ගියා. මගේ සිත නිවනට පත් වුණා. බලන්නක උන්වහන්සේගේ උදානේ මේ කාරණය මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ උදානයක් ප්‍රකාශ කරන්නම නෙමෙයි. උන්වහන්සේගේ ධර්මයට ඇවිල්ලා මේ ධර්මයට අනුව සත්‍ය අවබෝධ කරගෙන මේ අනන්ත දුක් පිරුණු සසරෙන් මිදලා අපටත් උදන් අනන්න කියලා. සසර දුකින් නිදහස් වෙලා අපටත් උදන් අනන්න කියලා. ඒකටයි බුදුරජාණන් වහන්සේ මේ උදාන ඉදිරිපත් කළේ. පින්තුනි පංචස්කන්ධය කියන වචනය අපි අහලා පළපුරුදුයි. පංච කියන්නේ පහ, ස්කන්ධ කියන්නේ රාශිය සමූහය. විභංගට්ඨ කතාවලදී අප්‍රමාණ මේවට අර්ථකථන දෙනවා. එතකොට මේ ස්කන්ධ පහ පින්තුනි උපාදාන බවට පත් කර ගන්නවා. කවුරුවත් නෙමෙයි අපිම. මේ පංචස්කන්ධයේ පැවැත්මට උපකාර කරන කීප දෙනෙක් ඉන්නවානේ. කවුද? ඇස, කන, නාසය, දිව, කය, මනස. මේ අය අපේ ජීවිතය අප්‍රමාණ අසහනයට, දුකට, ශෝකයට, කනගාටුවට, පසුතැවිල්ලට පත් කරනවා. බුදුරජාණන් වහන්සේ චප්පාන කියන සූත්‍රයේ දේශනා කරනවා සත්තු හය දෙනෙක් කඹවලින් ගැට ගහනවා. සත්තු හය දෙනෙක් කඹවලින් ගැට ගහනවා. කඹ හයකින්. දැන් මේ කඹ හයකින් ගැට ගහපු සත්තු හය දෙනා මේ කඹ හය එකතැනකින් ගැටයක් ගහනවා. හය දෙනාම එකට ඇඳලා. දැන් මේ සත්තු හය දෙනා මොකද කරන්නේ? එක එක පැතිවලට ඇදගෙන යනවා. අපි හිතමු කිඹුලෙක්, බාලෙක්, නරියෙක්, නායෙක්, කුරුල්ලෙක් වගේ කියලා. දැන් මේ සත්තු හය දෙනා තම තමන්ගේ පැත්තට ඇදගෙන යනවා. ශක්තිය වැඩියෙන් තියෙන එක්කෙනා තමන්ගේ පැත්තට හය දෙනාම ඇදගෙන යනවා. එක්තරා මිනිස්සෙක් මොකද කරන්නේ? උලක් ගෙනවිල්ලා හිටවනවා. හිටවල උලේ ගැට ගහනවා කඹ ටික ඔක්කොම. දැන් මේ සත්තු හය දෙනාට අර උලේ ප්‍රමාණය ඉක්මවා ගිය හැකිද? තමන්ගේ කඹේ ප්‍රමාණය පමණයි ඉක්මවා යන්නට හැකියාව තියෙන්නේ. ඒ වගේ මේ ඇස, කන, නාසය, දිවකය, මනස කියන මේ ඉන්ද්‍රියන් හැම තිස්සෙම කරන්නේ ආහාර සොයන එක. ඒ සොයන සොයන ආහාරවල මොකද වෙන්නේ? එතකොට මේ ඇස සහ ඒ සොයන ආහාර තමයි රූපස්කන්ධය. ඊළඟට මොකද කරන්නේ? විඳිනවා. විඳිනවා. නিত্য සුබ සුඛ ආත්ම කියලා රසයි මිහිරි නේද? විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? Tamanṭa වැඩියෙන් රසයක් දැනෙන තැන
නවතිනෝ. එතෙන්ට තමයි වැඩි බැඳීමක් තියෙන්. වැඩි ආකර්ෂණයක් තියෙන එතෙන්ට. දැන් මොකද වෙන්නේ? දැන් ඒ වැඩියෙන් ආකර්ෂණයක් තිනදී හඳුනා ගන්න. ඒක හැඩතල. දැන් අපි හිතමු ඇසට රූපයක් දැක්කා කියලා. ඇසට රූපයක් අරමුණු කරගත්තට පස්සේ මේ අරමුණු කරගත්ත රූපය පිළිබඳව ඊළඟට ගවේෂණය කරන පරීක්ෂණයක් කරන්න පටන් ගන්නවා. කොහොමද පරීක්ෂණය කරන්නේ? නිත්‍යයි සුභයි සුඛයි ආත්මයි කියලා. මම මගේ මගේ ආත්මය. ඔන්න දැන් මොකද කරන්නේ මේ ගවේෂණය තුල? බැඳෙනවා. එක්ක ගැටෙනවා. එක්ක බැඳෙනවා එක්ක ගැටෙනවා. දැන් ඔහොම වෙනකොට ඊළඟට මොකද්ද වෙන්නේ? සකස් වෙනවා මොනවද? සිතිවිලි. සංස්කාර. සිතිවිලි සකස් වෙන්න පටන් ගන්නවා. දැන් නිරන්තරයෙන්ම සිතට ආහාර ලැබෙනවා. ඔන්න පින්නතුනි මොකද්ද වෙන්නේ? රූපෝපාදානකන්ද. රූපය උපාදාන කරගත්තා. ඇස නිසා. ඊළඟට කන නිසා බලන්න. දැන් මේවා මේ අතීතයට වඩා දැන් වර්තමානයේ මේවා ඊට වඩා වේගෙන් සිද්ධ වෙනවා. ඇහැයි කනයි දෙක නේද? ඔය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය එන්න එන්න දැන් ඊටත් වඩා සියුම් දේවල් තියෙනවා. දැන් මේවයින් මොනවද වෙන්නේ? දැන් ඕවටම ඇබ්බැහි විචය නැද්ද? මොකද බැඳිලා ඇසයි කනයි සේරම් බැඳිලා. සියල්ලම් බැඳලා සිතිනුත් බැඳිලා. දැන් ඒ වගේ අයට මේක අර සාමාන්‍ය කතාවෙන් කියන උණක් අරගෙන වගේ නේ. දැන් බලන්න මොකද වෙන්නේ බලන්න. දැන් අද වර්තමානයේ ගත්තහම පින්නතුනි පෙරටත් බදාමි උපාදාන ස්කන්ධ පහ දියුණුයි මිනිස් අතර. අතීතයේ මිනිසුන්ට මෙච්චර ප්‍රශ්න තිබුණේ නැහැ. ප්‍රශ්න හතරයි තිබුණේ. මොනවද? අඳින්න මොකක් හරි හොයා ගන්න. කන්න මොනවා හරි හොයා ගන්න. ඉන්න තැනක් හදා ගන්න. ලෙඩර බේත් ටික. ඔච්චරනේ. දැන් අද එතනින් සීමාවක් තියනවද? දැන් අසීමිතයි අවශ්‍යතාව. දැන් උපාදාන ඊට වඩා විශාලයි. මේ සියල්ලම කරගෙන යද්දි ගැටුමක් ඇති වුණා කියලා හිතා. ගැටුමක් ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ ගැටීම නිසා පින්නතුනි ද්වේෂය, තරහව, ක්‍රෝධය, පලිගැනීම, වෛරය, ඊර්ෂ්‍යාව සිත අඳුර වෙනවා. ගිනිගෙන දැවෙනවා. සිත බලන්න ඔබට ඒ වගේ සිතවිල්ලක් ඇති වෙච්ච වෙලාවක මොකද වෙන්නේ කිය? මුළු ශරීරයම ගිනිගෙන දැවෙනවා නේද? වචනය ගිනිගෙන දැවෙනවා, ක්‍රියාව ගිනිගෙන දැවෙනවා. දැන් ওই ටික හිතලා බලන්න. උදෑසන අවදි වෙච්ච වෙලාවට පුංචි පෙට්ටියක් ළඟින් තියාගෙන හාල් සේරුකයි වීසේරුකයි ළඟින් තියාගෙන හොඳ සිතුවිල්ලක් පහළ වෙන වාරයක් ගානෙම හොඳ වචනයක් හොඳ ක්‍රියාවක් හාල් ලැටයක් දානවා පෙට්ටියට. නරක සිතුවිල්ලක් නරක වචනයක් නරක ක්‍රියාවක් සිදු වෙන වෙලාවට වී ඇටයක් දානවා. රාත්‍රියට පෙට්ටිය අරගෙන බලනවා. අදිසි ලයිට් ගියා කියමුකෝ. දැන් මේ පෙට්ටියට අත දැම්මොත් මොනව අහුවේද වැඩි? වැඩියෙන් අහුවෙන්නේ වීයට නේද? අවුරුද්දක් ගත වෙනකොට මුළු ජීවිත කාලයම ගත වෙනකොට මගේ පින්නතුනි
හාල් ටිකට වෙච්ච දෙයක්කත් නැති වෙනවාන. වී ගෝනි ගණනාවක් සිතා බලන්න කොතනට යයිද. අපේ ඊළඟ ගතිය කොතන්ට ආකර්ශනය වෙයිද. මෙය මුළු මහත් ලෝකවාසී ජනතාවම සිතා බැලිය යුතු විශේෂ කාරණයක්. විශේෂ කාරණයක්. ආගම දහම් පසුකින් තියමු. සත්‍ය කුමක් සිදුවේද? අපිට සසර ලැබෙන්නේ එතකොට දුකද? නැත්නම් සැප සතුට සොම්නසද? නෑ, දුකමයි. පතෝනම් දුක්ඛමං වේති. දුකමයි පසුපසින් ලුහු බැඳගෙන එන්නේ. ඒකනේ මගේ බුදුරජාණන් වහන්සේ මේ උදාහරණේ දේශනා කරන්නේ. දුක්ඛා ජාති පුනප්පුන. මේ සංසාරේ මේක තේරුම් ගන්න බැරුව මම ආවා. මේ දුකේදී මොනවද මිතුරෝ උනේ? අපි මුළු ජීවිත කාලයම මොනවද හේව්වේ? දිราපත් වෙන දේවල්. අදත් හොයන්නේ ඒවා නෙමෙයිද? ඔබ ඔබේ ජීවිතයේ උදෑසන නැගිට වෙලා ඉඳලා රාත්‍රී නිින්දට යනතුරා මෙස්සල බලන්න මොනවද හොයන්නේ කිය? දිราපත් වෙන දේවල් නෙමෙයිද? ලෙඩ වෙන දේවල් නෙමෙයිද? විනාශ වෙන දේවල් නෙමෙයිද? දුකට හේතු වෙන දේවල් නෙමෙයිද? මේ තමයි දුකේ මිතුරෝ. දුකේ මිතුරෝ තමයි ඒ. එතකොට සදහැවත් පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සසර ඇවිදිනකොට උන්වහන්සේට මේ අප්‍රමාණ දුක් වේදනාවන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. මහා උතුම් ජාතක පොත් වහන්සේ කියවලා බැලුවාම අපට පැහැදිලි එක එක ආත්ම භාවල උන්වහන්සේ මොනතරම් දුක් වේදනාවන්ට මුහුණ දීලා තියෙනවද. ඒ සියල්ල උන්වහන්සේ නිර්මල හදවතින් මෛත්‍රියෙන් කරුණාවෙන් ඉවසව දාලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට උන්වහන්සේට ලෞතරා බුද්ධත්වයේ කරා පාන ගන්න හැකියාව ලැබුණා. බුදු බව පෙතුවට මගේ පින්තුන් ලේසි කියලා හිතනවාද? පහසු වැඩක් නෙමෙයි එතනට එන එක. පස්සේ බුදු වෙන එක පහසු වැඩක් නෙමෙයි. එහෙත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච තැන අපට ලැබුණා නිර්මල ධර්මයක්. මේ ධර්මය ඔස්සේ අපි ජීවිතේ තේරුම් ගන්නට ඕනේ. සියලු සංස්කාර ධර්ම ඒකාන්තයෙන් අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. අපිට ලැබිලා තියෙන පංචස්කන්ධයේ ස්වභාවයත් ඒකයි. ඒක තේරුම් අරගෙන මේ පංචස්කන්ධය නැමැති ගිය හදපු වඩුවා තණ්හාව බව තේරුම් අරගෙන තණ්හාව ටිකෙන් ටික ඈත් කරන්නට මොකද්ද කරන්න ඕනේ? සියල්ල සිදුවන්නේ තණ්හා මුල් කරගෙන. ඕනනම් ජීවිතයේ හොඳ පරීක්ෂණයක් කරලා බලන්න. තරහක් ආපිලාවට බලන්න තරහාවේ මොකද ගිය? සතුටක් ඇති වෙච්ච වෙලාවට බලන්න මොකද සතුට ආවේ කිය? තණ්හා වලට තියෙන. එතකොට මෙන්න මේ සත්‍ය වටහා ගන්නකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග මේ සත්‍ය තුලින් අපි වටහා ගන්නට ඕනේ. තණ්හාව ඇති වෙන්න පින්නතුනේ ඒ හේතුවෙන් සකස් වෙන්නේම මොනවාද? උපාදාන බැඳී අල්ලාගෙන. එතකොට මොනවද සකස් වෙන්නේ? භවය සකස් වෙනවා. ඇයි හේතුව? මේ හැම දෙයකින් පෝෂණය වෙන්නේ අවිද්‍යාවනි. වැරදි වැටහීමක් ඇති වෙනකොට වැරදි වැටහීම කියන්නේ මොකද්ද? අවිද්‍යාව. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා නিত্য සුභ සුඛ ආත්ම වශයෙන් මෙනෙහි කරන මොහොතක් පාසා දිනු වෙන්නේ මොනවද? අවිද්‍යාව. ඒ අවිද්‍යාව හේතුවෙන් පිළිවෙල වෙන්නේ මොනවාද? සංස්කාර, සිතිවිලි, හොඳ හෝ නරක.
මේකෙන් මොනවද වෙන්නේ? විඥානයේ පෝෂණය වෙනවා. විඥානයේ පෝෂණය වෙනකොට නැවත නැවත පින්නතුනි හට ගන්නව මොනවද? නාම රූප පංචස්කන්ධය ආයත් හට ගන්නවා. සසර ගමන එහෙමයි. මේක සසර පුරා බුදුරජාන් වහන්සේ වදාළේ සන්දහාවිස්සම් සරිසරන රෝන්ද ගන්න රවුම් ගන්න වටේට යනවා. ඒකයි අපි කර කර ඉන්නේ. මේ කාලයේ තේරුම් ගත්තාම බුදුරජාණන් වහන්සේ වදාරනවා මම මේ ස්වභාවයෙන් නිදහස් වුණා. තණ්හාව සහ මුලින් නැති කළා. ඒ නිසා මට නිවන් අවබෝධ කරගනි වාසනාව ලැබුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේක අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපිත් මේ පංචස්කන්ධය යථාර්ථයට හගන්න උත්සාහ කරන්න ඕනේ. එසේ සිහිපත් කරන ගමන් අපටත් නිවීමක් සැනහීමක් ලබන්න මේ වටිනා ධර්මය උපයෝගී කරගන්න. මේ ධර්ම ශ්‍රමණය කරන සදහැවත් පින්නතුන් හැම දිනාටත් ඔබ අප සියලු දිනාටම මේ උදාර පින් මෙලව යහපත පිණිස පරලොව යහපත පිණිස අමා නිවන් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. සාදු සාදු සාදු. ඉතාවතා චම්හි සම්භතම් පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ. සාදු සාදු සාදු. සදහෙවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ඓතිහාසික කිරියැල්ල නැදුම් රජ මහා විහාරය කුරුවිට හල්පේ ශ්‍රී සාංගිකාරාම පුරාණ විහාරය යන උභය විහාරයන්හි ආගමික සේවා කෘත්‍යාධිකාරී කාව්‍ය ශිරෝමණි අභිධර්මාචාර්ය ගෞරව ත්‍රිපිටක ධර්මවේදී ශ්‍රී සද්ධර්ම වාගීශ්වර විචිත්‍රභානි ග්‍රන්ථ විශාරද පූජ්‍යපාද මීවනපලානේ රතනසාර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට තෙරුවන් සරණයි.